ඊළඟට 27-2 යටතේ ප්‍රශ්න ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගරු කතානායකතුමනි 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ මෙලෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සිය ගණනක් අහිංසක ජීවිත අහිමිකොට තවත් සිය ගණනකට දරුණු තුවාල සිදු කළා පමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල වූයේද මරු පහරකි. ඉතා අපහසුවෙන් තම දෛනික ජීවිතය ගැටගසාගත් සමුද්‍රි ලාභියාගේත් ස්වයන් රැකියා ලාභියාගේත් කුඩා කර්මාන්ත කරුවාගේත් කුඩා කර්මාන්ත සේවකයාගේත් ආදායම් මාර්ග සියල්ල ඇයුරුණි. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සම්පූර්ණයෙන්ම අඩාල වුණි. බස් රථ, ත්‍රීරෝද රථ, ලොරි රථ, ට්‍රිප රථ, බැකෝ යන්ත්‍ර සඳහා සංචාරක කර්මාන්තයේ යොදවා ඇති රථවාහන සඳහා ලබාගත් ලීසින් ණයවාරික ගෙවීමට නොහැකිව ව්‍යාපාරිකයින් බරපතල ගැටලුවකට මුහුණ පා ඇත. හිඟවාරික සඳහා ගෙවිය යුතු පොලියට දඩ මුදල් එකතු වීමෙන් ණය ගෙවීමේ අර්බුදය තවත් උග්‍ර වී ඇත. තේ රබර් පොල් මෙන්ම වෙනත් අතුරු භෝග මිල පහත වැටුණි. ඒවා අලිවිකර ගැනීමේ අවස්ථාව නිෂ්පාදකයාට අහිමි විය. ගමේ සතිපොල වසා දැමීමට හේතුවෙන් වගා කළ එළවලු පළතුරු විකුණා ගැනීමට ගොවි ජනතාවට නොහැකි විය. ගමේ ව්‍යාපාරිකයාගෙන් ණයට ලබාගත් බීජ තෙල් පොහොර සඳහා මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම නිසා ග්‍රාමීය කෘෂිකාර්ථිකය අකර්මණ්‍ය විය ඇත. ගම්මිරිස් කරුංකා වැනි භෝග අපනයන අඩපණ වී ඇති බැවින් ඒ ආශ්‍රිත ලක්ෂ 20ක පමණ පිරිසක් අපහසුතාවයට පත් වී ඇත. විශේෂයෙන්ම ගරු කතා නැගතුමනි කරුකා වගේවා නරක් වෙනවා. එතකොට විශාල පාඩුවක් ඇති වෙනවා. ඉතින් මේ නිසා මේ පිළිබඳව ඉක්මනින් අවධානය යොමු විය යුතුව තියෙනවා. ඒවා පිටරට යවා ගන්න බැරුව හිර වෙලා තියෙනවා. ඒ නිසා ඒ කර්මාන්තය සම්පූර්ණම කර්මාන්ත කරුවෝ නම් අඩපණ වෙලා තියෙනවා. සංචාර කර්මාන්තය සම්පූර්ණ අඩපණ විනි. හොටලයකට එක් සංචාරිකව හෝ දැකීමට නොහැකි වූ දින ගණන විශාලය. විශාල සේවක සංඛ්‍යාවක් හොටල් වසා දමා සේවක සංඛ්‍යාවක් පඩි රහිතව නිවාඩු යවලා තියෙනවා. පඩි රහිතව. ඉතින් ඒ නිසා ඔවුන්ට මොකද හොටලේ පවත්වාගෙන යෑම හා සේවකීන්ට ජීවත් වීමේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. පසුගිය මාසයක කාලය තුළ අවලංගු වූ ගුවන් ගමන් වාර ගණන 300කට අධික බව පැවසේ. ජාතික වෙසක් සතිය සැමිදීම සඳහා විශාල මුදලක් වැය කොට වෙසක් තොරණ ඇතුළු විවිධ කලා නිර්මාණ රැසක් ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවන් සූදානම් සිටියද ඒවා ප්‍රදර්ශනය කිරීමට ඔවුන්ට නොහැකි විය. එමෙන්ම කලා ශේෂ්ත්‍රයේ නළු නිළියන් ගායකයන්ට සංගීතඥයන්ට මෙන්ම රූපවාහිනී ආ චිත්‍රපට කරුවන්ට ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට නොහැකි වුණේ. ඔවුන් එවැනි බරපතල ආර්ථික අපහසුතාවයකට පත්ව සිටි. මෙම තත්ත්වය සංචාරක කර්මාන්තයට කුෂිකර්මාන්තයට කුඩා කර්මාන්ත කරුවට පමණක් සීමා නොවූ අතර මධ්‍යම පරිමාණ හා මහා පරිමාණ ව්‍යවසායකයන්ටද එක ලෙස බලපා ඇත. ලංකා වැටි ඇති වත්මන් ආර්ථික අගාධයේ ගොඩීමේ මගක් ආණ්ඩුව මැදිහත්ව වහා ඉදිරිපත් කළ යුතුය. බැංකු හා කල්බදු මුල්‍ය සමාගම් මගින් ලබාගත් ණය සඳහා දඩ මුදල් එකතු කිරීම වහා නතර කර හිඟවාරික ගෙවීම සම්බන්ධයෙන් සානදායී වැඩපිළිවෙලක් රජයේ මැදිහත්ව ක්‍රියාත්මක කළ යුතුය. ශේෂ්ත්‍ර මුල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට රජයේ ප්‍රායෝගික මැදිහත් විය යුතුය. මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුවට මේ හා සම්බන්ධිතව පැවැරී ඇත්තේ අතල නොහැකි වගකීමකි. ත්‍රස්ත ප්‍රහාරය බලපෑම හේතුවෙන් රටේ ජනතාවගේත් ව්‍යාපාරික ප්‍රජාවගේත් ආර්ථිකයට එල්ල කළ හානිය විකෘති මට්ටමට පැමිණෙන තෙක් විශේෂ සාහන ආර්ථික කළමනාකරණ පැකේජයක් ප්‍රකෘති මට්ටමට
ප්‍රගුණතිවත් වල සහිත ආර්ථික කල්පනා කරන දැන් පැකේජ් එක කඩිනමින් රජයට ක්‍රියාවට නැංවිය යුතු බවට යෝජනා කර සිටින අතර ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දයි මෙම ගරු සභාවට පැහැදිලි කළ යුතුයයි යෝජනා කරමි ගරු කතානායකතුමනි මේ තත්ත්වයේ යටතේ අද මුළු රටම කාර්මාන්‍ය වෙලා මිනිස්සු පාරට ඇද වැටෙන තත්වයකට ඇවිල්ලා තියෙනවා ආර්ථිකය සම්පූර්ණ බිඳ වැටිලා රටේ ඉතින් මෙවැනි තත්වයක් තමයි රටේ තියෙන්නේ ඉතින් මේ තත්වය ගැන ඇස් පියාගෙන කන් පියාගෙන ඉන්නේ නැතුව වහාම ක්‍රියාත්මක විය යුතු යුගය ඇවිල්ලා තියෙනවා කියන එකයි අපි කියන්නේ ගරු සභාව චෝදනා එල්ල කරමින් කතානායකතුමනි හැම එකම විපක්ෂයට එල්ල කරමින් මේ ප්‍රශ්න විසඳන්න බෑ දැන් අපි පහුගිය දිනකත් අපිටත් ලොකු චෝදනා එල්ල පාරවල් වහගෙන ඉන්නවා කියලා අපි පාරවල් වහන්න ඉල්ලුවේ නෑ ඒ පාරේ මම විතරක් නෙමෙයි ඉන්නේ මේ ඇමතිතුමත් ඉන්නවා මේ ඇමතිතුමත් ඉන්නවා චම්පික රණවක මහත්තයා දැන් මේ දවස්වල තාපත් එහෙම අලුතෙන් හදලා මේ ඒ කටයුතුත් කරගෙන තියෙනවා ඉතින් ඒ අයගේ සියලු දෙනාගේම ආරක්ෂාවට තමයි පලස්තීන තානාපති කාර්යාලය තියෙනවා ඉතින් මේවත් පිළිබඳව මේ වගේ තත්වයක් රටේ ආර්ථිකය මේ කඩා ඇහැලිලා තියෙන වෙලාවේ අපේ සහයෝගයත් අරගෙන මේක ගොඩනගන්න මාංශි ගන්නවා හැර අපිට චෝදනා එල්ල කරමින් අපිව මේ හාසියට ලක් කරන්න සූදානම් වෙනවා නම් මං හිතන්නේ ඒක වැරදි ක්‍රියාවක් වශයෙන් අපි දකිනවා හොඳයි බොහොම ස්තුතියි ගරු සභානායකතුමා පිළිතුරු දෙනවද ගරු කතානායකතුමනි අග්‍රාමාත්‍යතුමා දීර්ඝ උත්තරයක් දෙයි හොඳයි he will answer tomorrow but මම ඔබතුමාට මතක් කරන්න කැමති කෙටියෙන් අපනයන සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ අපනයන ඕඩර්ස් අනුම ඒ ආකාරයට එනවා අපනයන සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ওই බැංකු වලින් අරන් తీන ණය ගැන පැකේජ් එකක් දීලා තියෙනවා සංචාරක ව්‍යාපාරයට හැම ව්‍යාපාරයට විශාල පැකේජ් එකක් දීලා තියෙනවා ඔබතුමා කැමති නම් ඒ වගේම ওই තොරන් සම්බන්ධයෙන් ඊයේ මංගල මහත්තයා කිව්වා ඒ තොරන් හදපු අයට සාහනයක් දෙන්නම් ඉල්ලීමක් කරන්න කියලා හැබැයි ඔබතුමා කැමති නම් බට අපේ එරා දිනවද ඉරාන් වික්‍රමරාජ මහත්තයාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. කතාව අගමැතිතුමාගෙන්ද උඩ. හොඳයි ගරු අපි පක්ෂ ඊළඟ සතිය. ආයිට් ඊළඟ අවස්ථාවේ දෙන්න. හොඳයි බොබචෝචි ඔව් ගරු